දෙබම ඔයාලට පෙන්න්නන්නේ යන්නේ ශිෂ්ට සොමායිසිස් කියන දරුල් රෝගය බෝවෙෙන්න්න මුල්ලන මිරදධිය ජලයේ ජීවත්තන බයොල් ෆලාරියා ගලැබරට කියන ගොලිවෙෙල්ල ගැ. මේ ඔයාලට පේන්නේ ඒ ගොලිවෙල්ලෙක්. මේ ගොල්වෙලිවර්ග ලංකාවේ මිරදිය ජලාශවල සුළබව දකින්න ලැබෙනවා. මේ ගොල්ල සාමාන්‍ය මිලමි පහත් දහය තර ප්‍රමාණයකට ලොකු වෙනවා. ඒවගේම ඉතාම බයනක පරපෝෂිතයක් වන ශිෂ්ට සෝම මැන්සෝනි කියන පනුවට ධාරකෙක් එමත්ැත්තම් හොස්ට එකක් වශයෙන් කටයුතු කරන. සාමාන්‍යයේ ශිෂ්ඨ සමයසිස් කියන මේ රෝගය දියුණු වෙමින් පවතන රටාල්ල ව්‍යාප් වෙලා තියෙන දරුණු රෝගයක්. විශේෂෙන්ම අප්‍රිකානු රටවල් වල ආසියානු සහ දකුණු ඇමරිකානු රටවල්වෙල මේ රෝගය සීග්‍රයෙන් ව්‍යාප් වෙලා තියෙනවා. දැනට ලෝක සෞක්්‍ය සංවිධානයෙන් තහෞරු කරලා තියෙන දත්තාානුව සාමාන්‍යයෙන් අවුරද්ධකට මිනිස්සු දහදාහකට වැඩි ප්‍රමාණයක් මේ රෝගය නිසා මිය යනෝ. මේ රෝගය බෝවිම නවතාගන්න පුලන් ක්‍රම කීපයක් තියෙනවා. මේ ක්‍රමෝලින් පහසුම සහ වියදම අඩුම ක්‍රමය වෙන්නේෙ ොළබෙල්ලන් සිටන තුර ාවිත ගැීම වැලකේ සිටීම. අනිත ක්‍රමයවැන්නේෙ සුදුසු රසාහිනික ද්‍රවය භාවිතයෙන් මෙම ගොළුබෙල්ලන් විනාශිකර දැමීම. එටකට මෙම ගොළුබෙල්ලන්න ධාරකයන් වශෙන් භාවිත කරමින් ඒවත්ව වන ශිෂ්ට සෝම මැන් සෝනි කියන පරපෝෂිතය බොහෝදුරට පාලනය වෙනවා. මම මේ ගොළබෙල්ලන්න ොයා ගත්තේ තලවත්තු ගොඩ තියෙන දියසර පාක් එකේ ස්භාවික ජලාශයකිින්. මම මේ අරගෙනාව වතුර සාම්පොල් එකේ ගොළබෙල්ල ගොඩක් හිට ඒ නිසා මොමහිදන ලංකාම අනිත්මිරදිය ජලාශවලත් විශේෂෙන්ම වතර ගලාගෙනයන් නැති සහ තර්මක් අපිරුසිදු පට්ට මේ තියෙන ලාශවල මෙම ගොළුබෙල්ල විශා ප්‍රණයක් ඇති කියලා. මේ ගොළුබෙල්ලො ඉන්නවා කියන්නේ ශිෂටසෝම මැන්සෝනිි කියෙන පරපෝෂි දෙයක් ගොඩක් වෙලාවට ඉන්නවා කියන එක. ඒක නිසා මේ වගේ ජලාශවලට බැසීමෙන් පුළුවන්තරම් දුරට වැලකිලා ඉන්න බලන්න. ඒවාගේම ඔයල යම්කිසි ජලාශයක මේ ගොළුබෙල්ලු ඉන්නවදැක්කෝ ජලාශය තියන වතර භාවිතයෙන් අනිවාරයෙන්ම වැලකී සිටින්න. යංකිසි ක්‍රමයකින් ශිෂ්ට සෝම මැන්සෝනිකෙන පරපෝෂිත ශීරගත වුුණොත් ජීවිතහානියක් වනත් වෙන්න පුුව. එහෙනම් මවිි තවත් අලුදයක් ඊළඟ විීඩියෝකෙන් අ්‍යක්ෂන් බලුම්